නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි සම්බුද්ධ ශාසනයෙහි වැදගත් සිහි කාටියක උපෝසක දවසක් විනද පුර පසළොස්වක පොහොව දවසක් එන් පළමුවෙනි කාරණය නම් වස්සාන කාලයේ උදාපත් වෙන දෙවෙනි පසළොස්වක පොහොය. ඊළඟ විශේෂම කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ බුදුබවට පත් වෙලා වසර පහක් ගිය තැන ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඉපදිලා 17න් පසුව හදා වඩා ගත සුළු මෑණියන් වන මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේ ප්‍රධාන 500ක් ශාක්‍ය කුල කාන්තාවන්ට සම්බුද්ධ ශාසනයේ පැවිද්ද අනුමත කොට වදාළ දවසයි විනර පුර පසළොස්වක පොහොව දවස. විශේෂයෙන් මේ කාන්තා පක්ෂයට අනුස්මරණීය වූ දවසක්. සම්බුද්ධ ශාසනයෙහි පිරිස වශයෙන් කොටස් හතරක් වැඩ සිටිය. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. එයින් භික්ෂුණී ශාසනය ආරම්භ වූ දවසයි මේ දවස විනර පුර පසළොස්වක පොහොව දවස. මේ නිසා මේ අවස්ථාවත් අපි සිහියට නගාගෙන අනාගතයේ පහළ වන මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ කාලෙත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වශයෙන් සිව්වනක් පිරිසක්ව ධ්‍යාන මාර්ගඵල නිවන් සුව සාක්ෂාත් කරගන්නට ලැබේවා කියලා අපි අදිෂ්ඨාන තබා ගන්න අතර අද කාලයේදී ඒ උතුම් දවස සිහිපත් කරමින් අපේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා පුරුදු කළ වෙනි කිසිම ශාසනයක නොමැති භාවනාවක් සම්බන්ධව සාකච්ඡාවකට සූදානම් වෙමි. අවසරයි ස්වාමීන් වහන්ස, පහුගිය සද්ධර්ම වර්ෂා වැඩසටහන තුලින් අපි සාකච්ඡා කළේ අසුභ භාවනාව පිළිබඳවයි. ඒ ගැන දැනගන්නට තව බොහෝ කරුණු ඇති නිසා මෙවරත් ඒ පිළිබඳව අපට දැනුවත් කරන්නට ඔබ වහන්සේට අවසරයි. මීට පෙර වාරයක දස අසුභ භාවනාවේ පළමුවෙන් සම්බන්ධව සාකච්ඡාවක යෙදුණා. උද්දුමාතක, විනීලක, විපුම්බක, විච්ඡිද්දක, විකායිතක, වික්ඛිත්තක, හත වික්ඛිත්තක, ලෝහිතක, පොළවක, අට්ඨක කියලා මේ මූර්ත ශරීරයේ අවස්ථා 10ක් තියෙනවා භාවනාවට ගැනෙන. එයින් පළමුවෙනි එක උද්දුමාතක අසුභය. යම්කිසි මිනිසෙක් හෝ සතෙක් හෝ කලුරිය කරලා දවස් දෙකක් තුනක් විතර යනකොට මුළු ශරීරයම ඉදිමෙනවා. ඒ අවස්ථාව භාවනාවට ආරම්භුණා. දවස් තුනක් හතරක් විතර යනකොට මෘත ශරීරයේ ආදාන නොකළා නම්, භූම දාන නොකළා නම්, ඒ ශරීරයේ තැන් තැන් වල ලේ පැල්ලම් හිටිනවා. ඒ ලේ පැල්ලම් වශයෙන් ලේ පාට නෙමේ පිහිටන්නේ කළු පාටක්. ඒ කළු පාට හඳුන්වන්නේ නිල් වර්ණයේ හැටියටයි. එතකොට තැන් තැන් වල මාංශ උස්සන්න තැන් වල වෙන වෙන පාට, එවාගෙම ශරීරයේ කබර කබර වශයෙන් නිල් නිල් පාට ඇති වෙනවා. ඒකට කියනවා විනීලක අසුභය කියලා. ඊළඟට පුලවක, ඒ කියන්නේ විපුම්බක. විපුම්බක කියන්නේ දොරටු වලින් ඕජා ගලන්න පටන් ගන්නවා 14ක් 5ක් යනකොට. ඒ ඕජා ගලන අවස්ථාවට කියනවා මේ විදිහට විපුම්බක අසුභය කියලා. ඊළඟට තවත් තියෙනවා, තවත් ඉදිරියට මේ ශරීරයේ දිරිදරා යන අවස්ථාවේදී නොයෙක් නොයෙක් සතුන් ඇවිල්ලා මේක කෑලි කෑලි කඩ කඩ කණ්ඩ පටන් ගන්න. ඒ කියන්නේ බල්ලන්ද, සිවලුන්ද, කපුටන්ද, ගිජුලිහිනියන්ද, කබරගොයින්ද නොයෙක් සතුන් මේ ශරීරයේ ඇද ඇද කණ්ඩ ගන්නවා. තැනින් තැනින් මේ මාංශ උස්සන්න තැන්වල කාල කාල දානවා. ඒකට කියන වික්ඛායිතික අසුභය කියලා, වික්ඛායිතික. ඊළඟට තව එකක් තියෙනවා වික්ඛිත්තක කියලා. ඒ කියන්නේ ඒ සතුන්ම කඩා දාලා තැන් තැන්වල, අත පය තැන් තැන්වල, ශරීරයේ කොටස් කොටස් තැන් තැන්වල විසිරී තියෙනවා. ඒකට කියනවා වික්ඛිත්තක අසුභය කියලා. තවත් සමහර විට යුද්ධ මණ්ඩලවල සොර සතුරන් විසින්, එවාගෙම රජදරුවන් විසින් වද දීම් වශයෙන් පුද්ගලයන්ගේ ශරීරයේ පෙති 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 ගහලා දාලා තියෙනවා, මරා දාලා තියෙනවා. ඒකට කියනවා හත වික්ඛිත්තකය. හත වික්ඛිත්තකෙන මරා දාලා මේ පෙති පෙති ගහලා දාලා තියෙන මූර්ත ශරීරය. මේකත් භාවනාවට ආරම්භණා. ඊළඟට පුලවක කියලා.
ඒ කියන්නේ මේ ශරීරය අර ඕජා ගලන්න පටන් ගත්තාම ඒ තැන් වලට ඉහඳ මැස්ස ඇවිල්ලා බිත්තරය දාලා පණු ඉතිරි පැතිරිය පහළ වෙනවා. මුළු ශරීරයේම පිටින් පණු කැලක් වාටපත් වෙනවා. ඒ අවස්ථාවට කියනවා පුලවක කියලා. පුලවක අසුභේ පුලවක අසුභේ. ඒ වගේම ලෝහිතක කියලා අර මරාදාපු තැන් වල හෝ සතුන් කඩාදාපු තැන් වල හෝ වෙන වෙන අනතුරු වලටපත් වෙලා ශරීරයේ කෑලි කෑලි කයින් තියෙන ශරීරවල හෝ ලේ ගලන අවස්ථාවල් තියෙනවා. ඒක පරණ වෙන්න ඉස්සරයි සිද්ධ වෙන්නේ එදිනෙදා. ඒ අවස්ථාවට කියනවා ලෝහිතක අසුභේ ලෝහිතක අසුභේ කියලා. ඊළඟට කියනවා අට්ටික. අන්තිම තියෙන්නේ අට්ටික. ඒ කියන්නේ මුළු ශරීරයේම මස් ලේ නහර ඔක්කොම දිය වෙලා ගිහිල්ලා ඇට සැකිල්ලක් වෙනවා. ඒව එක තැන තියෙන්නේ නැහැ. සතුන් එහා මෙහා කඩා දානවා, ඇදලා දානවා. ඒ කෙසේ නමුත් එක තැන තිබුණත් වෙන් වෙලා තිබුණත් ඒ අට්ටික අසුභයත් භාවනාවට අරමුණා. මෙන්න මේ කියන්නේ භාවනා අරමුණු 10ක් තමයි අසුභ භාවනාවට ගැනෙන්නේ. ඒව ලේසි නෑ සොයාගන්න. අද කාරණම් බොහොම දුෂ්කරයි. හේතුව ඈත කාලයේදී මූර්ත ශරීරයක් ගොඩ බිම දාන සිරිත තිබුණා. අපි අහලා තියෙනවා රජගහ නුවර 18 කෝටියක් වාසය කරන ජනතාව අතුරින් දිනපතා 60, 70, 80, 90, 100 මිය පරලෝ යනවා. බොහෝ සෙයින් මේ මූර්ත ශරීරය මහා සොහොන ගිහින් දාලා එනවා. ඒ සොහොන් පිට්ටනිය තියෙන්නේ නගරෙට බටහිරින්. සොහොන් පිට්ටනියට ආසන්නව විශාල වනාන්තරයක් තියෙනවා. ඒ වනාන්තරයේ සතුන් ඉන්නවා. අමුණියසෝ තියෙනවා. ඒ අර ගොඩබිම දාන මුරුත ශරීරය ඇතු ආහාරයට ගන්නවා. ආලා තියෙනවා ඇති අනාථපිණ්ඩික සිටුවරයා බුදුරජාන් වහන්සේ දකින්න ගිය මෙන්න මේ සොහොන් පිට්ටනිය මැද්දෙන් අලුයම් කාලයේදී මුරුත ශරීරය හැප්පුණා කියලා කතාවක් අහලා ඇති. සීතවනේ කියන ආරන්නේ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ. මෙන්න මේ විදිහට මේ මුරුත ශරීරය අවස්ථා 10කින් ඒ තමන් කැමති අරමුණක් නැත්නම් ලැබුණු අරමුණක් අනුව භාවනාවට ගැනීමයි මේ අසෝ භාවනා සම්බන්ධ කෙටියෙන් හඳුන්වන්නේ තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස, බුද්ධමාන්තක අසෝභ භාවනාව ළඟට විනීලක අසෝභය ගැන භාවනා වඩන්නේ කෙසේද? මේ දස අසෝභයේ අතුරින් දෙවැන්න විනීලකයි. විනීලක කියන්නේ නිල් වූ ශරීරයේ නිල් වූ මෘත ශරීරය. තැන් තැන් නිල් පාට, කළු පාට වෙලා තියෙනවා, කබර පාට වෙලා තියෙනවා. එහෙම එකක් අවස්ථාවක් දැක ගන්න ලැබුණා නම් ඒ සම්බන්ධව විශේෂ උපදේශ අනුගමනය කළ යුතු තියෙනවා. ඒ කියන්නේ කපාටම ගිහිල්ලා ඒ අසුභයේ බැලීම සුදුසු නැහැ. අනතුරු සහිතයි. සතුන් ඉන්න පුළුවන්, අපුරු සතුන් එතන වටකර ඉන්න පුළුවන්, අමනුෂ්‍ය ඉන්න පුළුවන්. ඒ නිසා කරුණ රාශියක් අනුගමනය කරන්න වෙන උපදේශ රාශියක් අනුගමනය කරන්න වෙනවා. ඒ කියන්නේ තමන් ඉන්න සේනාසනයේ සිට ස්ථානයට යන ඒ මූර්ත ශරීරයේ යම්කිසි පිට්ටනියක හරි සොහොන් බිමක හරි කොතනක හරි තියෙනවා නම් ඒ යන මාර්ගය ගැන හොඳට මතක තබා ගන්න ඕනේ. හැරෙන තැන් මතක තබා ගන්න ඕනේ. ඒ තැන්වල තියෙන ගස්, ගල්, සුඹස් ආදී මතක තබා ගන්නට ඕනේ. ඒ මතක තබා ගැනීමේ තේරුම භාවනා අරමුණ අරගෙන ආපසු එනකොට අමතක නොවුණු පිණිසයි. පාරණ වැඩදී සමාධියක් ඇති කරගෙන එන්නයි. සමාධියෙන් එනකොට වටපිට බලන්නේ නැහනේ. එතකොට ගිහිල්ලා එකපාරට මූර්ත ශරීරය දිහා බලන් දෙපා. බලන්නේ නැතුව මොකද කළේ තුවන්නේ? වටේට තියෙන මූර්ත ශරීරයේ ආහත්පස තියෙන ගස්ඳ, ගල්ද, තුඹස්ඳ, පඳුරුද, මල් ගස්ඳ මේ ඔක්කොම ලකුණු කරගන්නට ඕනේ. ඒ මොකද කාණේ මේ භාවනා වඩන අතරේදී යම් යම් තමා නොදන්න දේවල් සිදුවෙන්න පුළුවන්. ඒ කියන්නේ මූර්ත ශරීර නැගිටලා නොවගේ දැනෙන්න පුළුවන්. එහෙම වෙලාවට වටේට තියෙන ගස් ගල් ආදියත් අරමුණු කරන්නට ඕනේ. අසවල් තැන තියෙන ගහ, ගහ නැගිටින සිරිතන්නේ නම් මේ මූර්ත ශරීරය නැගිටින්නේ නැහැ. මේක මගේ සංඥාවක්. මේක මගේ වැරදි හැඟීමක් කියලා හිත හදාගන්න. එම නැත්තම් බියටපත් වෙලා භාවනා කරගන්න බැරි වෙනවා. මූර්ත ශරීරයේ සුළඟ Tamanට වදින්නට නැ, Tamanගේ සුළඟ මූර්ත ශරීරයට වදින්නට නැති හැටියට සුදුසු විදියට වාඩි වෙන්න ඕන, නැත්නම් හිට ගන්න ඕන. ඊටාම සමීපවත් නොවි, ඊටාම දුරක් නොවි පහසුවෙන් මූර්ත ශරීරයේ දැක ගන්න පුළුවන් ප්‍රමාණය වින්නට ඕන. ඒ විදිහට හිටගෙන එතෙන්දී තියෙන උපදේශ හයක් අනුගමනය කරන්න. ඒ කියන්නේ ඒ ශරීරය දිහා හිත යොදීමේදී කරුණු හයක් ඉස්සෙල්ලා අනුගමනය කරනවා.
ඒ කියන්නේ ඒකේ පාට වර්ණ වශයෙන් ඒ වගේම වයස වශයෙන් ඊළඟට සටහන් වශයෙන් දිසා වශයෙන් ඒ වගේම පිහිට අවස්ථා මේ තන වශයෙන් ඒ වගේම ඒ සීමාවක් වශයෙන් කියන කරුණු හයකින් බලන්නට ඕන වර්ණතු ලිංගතු සංඛානතු දිසතු ඕකාසතු පරිච්ඡේදතු කියන කරුණු හය වර්ණ කියන්නේ මේකේ තියෙන පාට ගැන හිතන්නට ඕන දැන් කියන්නේ තැන් තැන් ලේ පාට තැන් තැන් වැඩියෙන් නිල් පාට ඊළඟට ලිංගතෝ කියන්නේ වාස සීමාව සිතන්නට පුළුවන් මේ තරුණ කෙනෝගේ මේ මහලු කෙනෝගේ මේ ලපටි කෙනෝගේ ආදි වශයෙන් හිතන්නට පුළුවන් ඊළඟට සටහන් වශයෙන් මේ අතේ සටහන් මේ පයේ සටහන් ඒ වගේ මේ ඉසේ සටහන් මේ පපුවේ සටහන් මේ උදරයේ සටහන් මේ දෙපායේ සටහන් ඒ ශරීරයේ සටහන් අරමුණු කරන්නට ඕනේ දිසා වශයෙන් නාභියෙන් උඩ කොටස මේ කොටසයි කියලා තෝරා ගන්නට ඕන නාභියෙන් යට කොටස යට හැටියට හිතා ගන්නට ඕන ඒ අනුව බලන්නට ඕන ඊළඟට ඕකාසතෝ කිව්වේ අත තියෙන්නේ මෙතන පය තියෙන්නේ මෙතන කඳ තියෙන්නේ මෙතන ඉස තියෙන්නේ මෙතන මේ විදිහට මේ ශරීරයේ පිහිටා තිබෙන්නේ කියන එක බලන්නට ඕන සලකන්නට ඕන පරිච්ඡේද කියන්නේ මේ අතේ සීමාව මේ පයේ සීමාව මේ ඉසේ සීමාව මේ කඳේ සීමාව කියලා ඒ සීමාව ගැන හිතන්නට ඕන ඕ කරුණු හය සමාවට මෙනෙහි කරද්දී හොඳට භාවනා කරන්න නුවණ හසුරවන්න දන්න යෝගාවචරයන්ට ඉක්මනින්ම එහි උග්ඝා නිමිති ප්‍රතිභාග නිමිති පහළ වෙනවා සමහර කෙනෙකුට එහෙම පහළ වෙන්නේ නැත්නම් තවත් ක්‍රම පහකට බලන්නට ඕනේ සන්දිතු විවරතු නින්නතු තලතු සමන්තතු කියලා සන්ධි කියන්නේ මේ අතේ සන්ධියයි මේ පයේ සන්ධියයි අතේ සන්ධි තුනක් වෙන්නේ තියෙනවා පයේ සන්ධි තුනක් වෙන්නේ තියෙනවා බෙල්ලේ සන්ධිය තියෙනවා කටියේ සන්ධිය තියෙනවා එවාගේ මේ කලවේ සන්ධි තියෙනවා ධන හිසේ සන්ධි තියෙනවා ඒ වගේ ශරීරයේ සන්ධි ස්ථාන අනුව බලන්නට ඕන ඊළඟට විවරතු මේ අතයි කඳයි අතර මේ තියෙන විවෘත භාවයයි මේ පයයි පය දෙක අතරේ තියෙන විවෘත භාවය ඔයාගේ මේ බෙල්ලයි මේ කඳයි අතර තියෙන විවෘත භාවය ඔය වාගේ විවර වශයෙන් බලන්නට පුළුවන් ඊළඟට නින්නතෝ තලනතෝ කිව්වේ සමහර තැන් ශරීරයේ පාත් වෙලා තියෙනවා සමහර තැන් ඉස්සිලා තියෙනවා ඒ වගේම සමහර කොටස් හොඳටම පාත් වෙලා තියෙනවා සමහර කොටස් හොඳටම ඉස්සිලා තියෙනවා තමන් ඉන්නේ ඉහළ තැනක මූර්ත ශරීරයේ තියෙන පහත් තැනක එහෙම සැලකන්නට පුළුවන් ඒක තමයි නින්නතෝ තලතෝ සමන්තතෝ කියන්නේ මුළු ශරීරයේම හිසේ පටන් දෙපතුල දක්වා දෙපතුලේ පටන් ඉස දක්වා ඒ නිල් පාට අරමුණු කරගෙන මෙනෙහි කරන්නට නියමයි මෙන්න මේ කියන 11 ආකාරයකින් මේ අර ශරීරය ගැන බලාගෙන බලාන යනකොට තමයි උග්ඝා නිමිති කියන අවස්ථාව ලැබෙන්නේ උග්ඝා නිමිති කියන්නේ ඒ ශරීරයේ තියෙන හැටියටම හිතට අරමුණු වෙනවා තියෙන හැටියටම අර කබර කබර හැටියට හිතට එකපාරට හිතට එනවා දැන් ඉතින් ඇහැ පියාගත්තත් පේනවා සමහර කෙනෙකුට එහෙම ඉඳගෙනම ඒ ධ්‍යාන වැඩෙන්න පුළුවන් එහෙම නැත්නම් දිගට වෙලා ඉන්න සුදුසු නැති නිසා එක්කෝ හන්දෑවේ දැන් කඳුරු වැටිගෙන වෙලාවක් හෝ එහෙම නැත්නම් සතුන් එන යන වෙලාවක් හෝ පමා නැතුව ආපසු යන්නට ඕනේ යන ගමනේදීත් අර එමින් ගමන සටහන් කරගත්ත මාර්ගයේ වටපිට බලන්නේ නැතුව ඒ අනුවම ආපහු තමන්ගේ ස්ථානකට යන්නට ඕනේ. ඒ ගිහිල්ලා එතෙන් දේශක්මන් කිරීමේදී වාඩි වීමේදී මූර්ත ශරීරය තිබුණු දිහාවට හැරිලම භාවනා කරන්නට ඕනේ. ඒ විදිහට භාවනා කිරීමෙන් තමයි මේ කියන විනීලක අසුබයත් මේ ප්‍රතිභාග නිමිත්ත උපදවාගෙන එයින් ප්‍රථම ධ්‍යානය ලබාගත හැකි වෙන්නේ. මේකයි විනීලක අසුභ භාවනා පිළිබඳව කෙටි හැඳින්වීම. ස්වාමීන් වහන්ස, ඉතිරි අසුභ භාවනා අට වඩන්නේ කෙසේද? ඇත්ත වශයෙන් ඉතිරි අසුභ භාවනාවක් මේ පිළිවෙතම බලන්නට ඕනේ. ඒ කියන්නේ තමන් ඉන්න තැන ඉඳලා යන ගමන් මාර්ගය හොඳට අරමුණු කරන්නට ඕනේ. වටපිටාව හැරෙන තැන් ඔක්කොම මතක තබා ගන්න ඕනේ. මූර්ත ශරීරය තියෙන තැන් වලට ගිහිල්ලා වටපිටාව හොඳට අරමුණු කරන්නට ඕනේ. ගස්, ගල්, පර්වත එහෙම නැත්නම් තුඹස් මල් පැල ආදී මොනවාරි තියෙනවා නම් ඒවා අරමුණු කරන්න ඕනේ. ඊළඟට අර මූර්ත ශරීරය වලට උඩු සුලඟින් ඉන්නේ නැහැ, යටි සුලඟින් ඉන්නේ නැහැ. තමන්ගේ හුලඟ මූර්ත ශරීරයට වදින්නේ නැති වෙන්නේ, මූර්ත ශරීරයේ හුලඟ තමන්ට වදින්නේ නැති වෙන්නේ ඉන්න ඕනේ. මේ විදිහට මේ ඉරියව් පැවැත්වීම අත්‍යවශ්‍යයි.
වඩාත්ම දුරින් නැතුව වඩාත්ම ළඟින් නැතුව හිටගෙන හෝ වාඩි වෙලා හෝ භාවනාට සූදානම් වෙන්නට ඕනේ. ඊළඟට තියෙන්නේ විපුම්භක අසුබේ. විපුම්භක කියන්නේ ඕජා වැගිරෙන අසුබේ. මේ ඕජා වැගිරෙන අසුබයත් අර වගේම මෙනෙහි කරන්නට ඕනේ. ඒ කියන්නේ වර්ණ වශයෙන්, ලිංග වශයෙන්, සටහන් වශයෙන්, දිශා වශයෙන්, අවකාශ වශයෙන්, පරිච්ඡේද වශයෙන් මේ විදිහට ඒ කරුණු හයට අනුවම ඒ ශරීරයක් මෙනෙහි කරන්නට ඕනේ බලන්නට ඕනේ. එසේ උග්ඝහ නිමිති ප්‍රතිභාග නිමිති නොලැබුණා නම් ඊළඟට අර වගේ සන්දිතෝ විවරතෝ නින්නතෝ තලතෝ සමන්තතෝ කියන කරුණු පහට අනුවත් බලන්නට ඕනේ. එතින්දී විපුම්භක කියන ඒ අසුමේ බලාන සිටීමේදී හරියට මේ වැగిරෙන හැටියටම හිතට අරමුණු වෙනවා. ඕජා වැగిරි වැగిරි කියන හැටියට වැටෙන්න ගන්නවා. ඒක උග්ඝහ නිමිත්ත. ඒ උග්ඝහ නිමිත්ත සම්පූර්ණයෙන් හොඳින් ප්‍රගුණ වුණාට පස්සේ ප්‍රතිභාග නිමිත්ත ලැබෙන්න පුළුවන්. ඒකවට බොහොම සංසුන්ව ඒ මූර්ත ශාරීරියේ ඒකාබද්ධව අර චලනයක් නැතුව වැටෙන්න පටන් ගන්නවා. එතකොට තමයි ප්‍රථම ඥාන උපදවන්න පුළුවන් වෙන්නේ. ඒ විපුබ්බක අසුභය. ඊළඟට විච්ඡිද්දක අසුභය කියන්නේ විච්ඡිද්දක දෙකට මැදින් කපලා තියෙන, කැඩලා තියෙන ශරීරය. ඒකෙත් අර වගේම ගමම් මඟ සැලකීම, මූර්ත ශරීරයේ වටේට තියෙන දේවල් අරමුණු කිරීම, මූර්ත ශරීරයට නුදුරුව නොලංව හිට ගැනීම, මූර්ත ශරීරයේ දුගන් තමන්ට නොවදින්න, තමන්ගේ ශරීර ගන්ධ මූර්ත ශරීරයට නොවදින්න සුදුසු තැනක හිටගෙන හෝ වාඩි වෙලා හෝ භාවනා කරනවා. මුලින් ඒ දෙකට මැදින් කපා දාලා තියෙන, කැඩී තියෙන මූර්ත ශරීරය දෙකට මැදින් කැඩුන හැටේට උග්ඝා නිමිත්ත පහළ වෙනවා. හැබැයි ප්‍රතිභාග නිමිත්ත වෙලාව ඒකාබද්ධව හැටියටමයි වැටෙන්නේ. ඒකාබද්ධව ශරීරයේ තියෙන හැටියට බොහොම සංසුන්ව වැටෙනවා. ඒක තමයි ඒ ස්වභාවය. ඊළඟට වික්ඛායිතක. වික්ඛායිතක කියන්නේ සතුන් විසින් කඩා කන ලද ශරීරය. ශරීරයේ තැන් තැන් වලින් මාංශ කඩාගෙන, මස් ගුලි ගුලි කඩාගෙන සතුන් කාලා තියෙනවා. එතකොට ඒ අවස්ථාව අර වගේම ගමන් මාර්ගයේ වටපිටාව සැලකීම, සුදුසු විදියකට හිටගෙන වාඩි වෙලා භාවනාවට යොමු වීම, ඒ වගේම ඒ ශරීරයේහි ඒ දෙකට සතුන් විසින් කඩා කන ලද ශරීරයේ කෙරෙහි කරුණු 11ක් කනුව සැලකීම, පාට වශයෙන්, ඒ වගේම වායස වශයෙන්, එසේම සටහන් වශයෙන්, දිශා වශයෙන්, අවකාශ වශයෙන්, පරිච්ඡේදිකෙන සීමා වශයෙන් බැලීම, එවාගේම සන්ධි වශයෙන්, විවර වශයෙන්, උස්තැන් වශයෙන්, මිටිතැන් වශයෙන්, හාත් වශයෙන් සැලකීම. එසේම සැලකීමේදී ඒ සතුන් කඩා කන ලද ශරීරයේ ඒ විදිහටම මනසට අරමුණු වෙනවා උග්ඝා නිමිත්ත. ප්‍රතිභාග නිමිත්තේදී ඒ සියල්ලම පරිපූර්ණ ශරීරයක් හැටියට බොහොම නිශ්චලව සාන්තව තියෙන හැටියට වැටහෙනවා. එතෙන්දි තමයි ප්‍රථම ඥානෙ ලැබෙන්නේ. ඊළඟට වික්ඛිප්තක අසුබේ. ඒ සතුන් කඩා කාලා තැන් තැන් වලට ඇදලා ඇදලා දාලා තිනා කෑලි කෑලි. ඒ වගේම සුරුම් විසින් මෙඝාතනය කරපු ශරීරයක තැන් තැන් වල කෑලි කපා දාලා තියෙන්න පුළුවන්. බොම්බ වැඩිමෙන් තැන් තැන් වල ශරීරයේ කෑලි කෑලි කැඩලා තියෙන්න පුළුවන්. ඒවා මේ හැරමිත්තකින් නැත්තම් දණ්ඩකින් ලං කරගන්න ඕන සුදුසු වැටේට ලං කරගෙන බලන්නට පුළුවන්. කිසිසේත් මේ මූර්ත ශරීරයේ කොටස් අතින් ඇල්ලීම සුදුසු නැහැ. ඒකෙන් අර පිළිකුල් සංඥාවට බාධාවක් වෙනවා. ඒ නිසා ඒවා යම් කිසි දණ්ඩක් අරගෙන නැත්නම් හැරමිත්ත අරගෙන ලං කරලා තියාගෙන 11 ආකාරයේ නිමිති බලනවා. වර්ණ වශයෙන්, ලිංග වශයෙන්, සටහන් වශයෙන්, දිශා වශයෙන්, පීටි තැන් වශයෙන්, සීමා වශයෙන් කරුණු 6යි. නින්නවා සන්ධි වශයෙන්, විවර වශයෙන්, නින්න වශයෙන්, තල වශයෙන්, ඊළඟට සාමන් සමන්ත වශයෙන් ආත්පසින් බැලීම. ඔය කරුණු 11ට අනුව මේ වික්ඛායක අසුභය බැලීමේදී වික්ඛිප්තක අසුභය බැලීමේදී පළමුවෙන් උග්ඝහ නිමිත්ත අවස්ථාවේදී ඒ කෑලි කෑලි වෙන්වෙන් වශයෙන් තමයි අරමුණු වෙන්නේ. නමුත් ප්‍රතිභාග නිමිත්ත පහළ වෙනකොට ඔක්කොම ඒකාබද්ධව බොහොම පරිපූර්ණ ශරීරය හැටියටයි අරමුණු වෙන්නේ. එතෙන්දී ප්‍රථම ඥාන උපදවන්න පුළුවන්. ඊළඟට හත වික්ඛිප්තක. ඒ කියන්නේ අර අවියාවද වලින් කපල කපල පෙති පෙති ගහලා දාලා තියෙන ශරීරයක් දැකගත්තනම් ඒ දැකගත්තාම අර වගේම අරමුණු ගැනීම සිදු කළ යුතුව තියෙනවා. එතෙන්දෙත්
උග්ගහ නිමිත්ත අවස්ථාවේදී හරි කෑලි කෑලි පෙති පෙති වෙන් වෙන් වශයෙන් තමයි ආරමුණු වෙන්නේ. පටිභාග නිමිත්ත අවස්ථාවේදී ඒවා ඒකාබද්ධව පරිපූර්ණව හිතට ආරමුණු වෙන්න පටන් ගන්නවා. ඒ පටිභාග නිමිත්ත ආරමුණු කරගෙන ප්‍රථම ධ්‍යාන පුදවන්න පුළුවන් වෙනවා. ඊළඟට තියෙන්නේ පුලවක. පුලවක ඒ කියන්නේ මුළු ශරීරයේම අර මාස්ලේ දිය වෙලා එවාගෙම සම්නාර දිය වෙලා ඒ තැන් ඔක්කොම පණුව පිරිලා පලාතට යන්න බැරි තරම් දුර්ගන්ධයි. නමුත් ඒත් අසුභ භාවනා කරන යෝගාවචරයා ඒකට පිළිකුල් කරන්නේ නැතුව කියන්නේ පිටුපාන්නේ නැතුව අර වගේම පැමිණි ගමන සටහන් කරගත්තා වටපිටාව සටහන් කරගත්තා හිතින් වැඩ ලං වෙන්නේ නැතුව වැඩ දුරින් වෙන්නේ නැතුව එවාගෙම එහි දුර්ගන්ධයේ තමන්ට නොවදින හැටියට තමන්ගේ ශරීර ගන්ධයට නොවදින හැටියට සුදුසු තැනක හිටගෙන හෝ වාඩි වෙලා මේ භාවනා කරන්නට ඕනේ. එහිදී අර වගේම නිමිති දැරීමේදී මුලින් උග්ගා නිමිත්ත ලැබෙනකොට හරියට සිලිසිලි ගන්න පණුවන් හැසිරෙන හැටි පේන්න පුළුවන්. නමුත් ප්‍රතිභාග නිමිත්ත පහළ වෙනකොට සම්පූර්ණයෙන්ම ඒවා මේ බොහොම නිශ්චලව බත්කලියක් වාගේ වැටෙන්න පුළුවන්. එතින්දී ඒ ප්‍රතිභාග නිමිත්ත අරමුණේ ප්‍රථම ධ්‍යානෙ ලැබෙනවා. ඊළඟට තියෙන්නේ ලෝහිතක. ඒ කියන්නේ අලුත මරණයටපත් වෙච්ච මේ හදිසි අනතුරු වලින් කැපිලා කැඩිලා එහෙම නැත්නම් අවියාවදු වලින් කපලා ලේ ගලමින් තියෙන අවස්ථාවක නම් ඒ අවස්ථාවේදී ඒ අරමුණේ ලේ වැගිරෙන හැටි බලාගෙන අර වගේ භාවනා අරමුණ ගන්නට ඕනේ. ප්‍රතිභාග නිමිත්තට ඉස්සෙල්ලා උග්ගහ නිමිත්තේදී ඒක වැටෙන්නේ සම්පූර්ණයෙන් වැගිරෙන ලේ සහිත බවයි. නමුත් ප්‍රතිභාග නිමිත්ත අවස්ථාවේදී එහෙම නෙමේ බොහොම ලස්සන රතු වස්ත්‍රයක් පෙරව වාගේ වැටෙන්න පුළුවන්. ඉතින් එයින් ප්‍රථම ධානය උපදවනවා. ඊළාට අට්ඨික භාවනාව මුළු ශරීරයේම සමහරට ඒකාබද්ධ එක ලඟ වෙලා ඇටට කෙඳ දකින්න ලැබෙන්න පුළුවන්. නැත්නම් තැන් තැන් වල විසිරුන ඇට කැබලි දකින්න පුළුවන්. ඒ වාර වගේ සරයටියකින් දන් දෙකින් ලං කරගන්නට ඕනේ. ලං කරගෙන ඉතින් ඒ අට්ඨික භාවනා වඩනවා. තෙන්දි වඩන්නේ අට්ඨික අට්ඨිකාසුභේ කියලායි. සමහර විට එක ඇට කැබල්ලක් අරමුණු කරගෙනත් මේක වඩන්න පුළුවන්. නැත්නම් මුළු ඇට සැකිල්ලම අරමුණු කරගන්නත් පුළුවන්. වඩාත්ම ලේසි හිස් කබල් ඇටේ ගැනීම. හිස් කබල් ඇට දිහා බලාගෙන අට්ඨික භාවනා කරන්න පුළුවන්. එහිදීත් පළමු කොට උග්ගහ නිමෙත්ත ලැබීමේදී එවෙන්ෙන් වශයෙන් ඇට කැබලි පේන්න පුළුවන්. නමුත් ප්‍රතිභාග නිමිත්ත අවස්ථාවේ ඒකාබද්ධ ඇට සැකිල්ල අරමුණු වෙනවා. එසේ අරමුණු වීමෙන් ප්‍රථම ධ්‍යාන පුදවන්න පුළුවන්. මෙන්න මේ විදිහටයි මේ අසුභ භාවනා සම්බන්ධ සැලැස්ම මතක තබා ගන්නට ඕනේ. ස්වාමීන් වහන්සේ, අසුභ භාවනාවන්ගෙන් ලැබෙන ධ්‍යාන සමාධි මොනවාද? මේ අසුභ භාවනාවෙන් ලැබෙන්නේ ප්‍රථම ධ්‍යාන පමණයි. මක් නිසාද? මේ අසුභ අරමුණු නිසා. දැන් ද්වත්වෙන් සාකාරය වුණත් කේසා ලෝමාදී කොට්ටාස වලින් එකින් එකට ප්‍රථම ධ්‍යාන පමණයි ලැබෙන්නේ. ඊළඟට මේ දසාසුභය ගැන ලැබිය යුතු ධ්‍යාන ප්‍රථම ධ්‍යාන පමණයි. අනිධ්‍යාන ලබන්නට බැරි බව සඳහන් වෙන්නේට හේතු කරුණ අපි දැනගන්නට ඕනේ. ස්වාමීන් වහන්සේ, අසුභ භාවනාවෙන් පළමුනි ධ්‍යානෙ පමණක් ලැබෙන හේතුව කුමක්ද? අසුභ භාවනා වැඩිීමේදී උත්සාහවන්තව විතර්කය අවශ්‍යමයි. විතර්කය කියන්නේ නැවත 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 අරමුණට යොමු කිරීම. අර අසුචි ගොඩක මැණිකක් තියෙනවා. ඒ මැණික ගන්න ඉතින් බොහොම අර අසුචි පිළිකුල් කරන්නේ නැතුව ගන්න වෙනවා. ඒ සඳහා ලොකු උනන්දුවක් හිතේ ඇති වෙන්නට ඕනේ. ඒ වගේ තමයි මේ දසාසුභය කියන්නේ ලං වෙන්න බැරි, ආග්‍රහණය කරන්න බැරි, බලන්න බැරි තරම් අපහසුතාවක් තියෙන අරමුණ තමයි අසුභය. එහිදී විතර්ක ਵਿਚාර දෙක අත්‍යවශ්‍ය වෙනවා. විතර්කය කියන්නේ නැවත 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 හිත යොමු කරන්න ඕනේ. ඒ නැවත නැවත හිත යොමු කරමින් එහිම හිත හසුරවන්නට ඕනේ. දැන් ප්‍රථම ධ්‍යානයේ ඉක්මවා යන්න මේ විතර්ක ਵਿਚාර දෙක ඉක්මවන්නට ඕනේ. ဒုတိය ඥානෙ ලැබනකොට විතර්ක ਵਿਚාර දෙක නැත්, ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තුන ලැබෙනවා. ඒ වගේම තතිය ඥානයේදී ප්‍රීතියත් යටපත් කරලා සුඛ ඒකාග්‍රතාව සහිත ධ්‍යාන ලැබෙන්නේ. චතුර්ථ ධ්‍යානයේදී සුඛ වේදනාවන් නැ උපේක්ඛා ඒකාග්‍රතාව කියන අංග දෙකෙන් තමයි චතුර්ථ ධ්‍යාන ලැබෙන්නේ. එතකොට මේ අසුභ භාවනාවේදී ඒ කියන්නේ විතර්ක ਵਿਚාර දෙක ඉක්මවලා ගියොත් අනිත් ධ්‍යාන ලැබෙන්නේ නැහැ. මොකද විතර්ක ਵਿਚාර නැතුව මේ අසුභ භාවනාවේ හිත සමාධි වෙන්නේ නැති නිසායි. ඒ නිසා මේ ප්‍රථම ධ්‍යානෙ පමණයි අසුභ භාවනාවෙන් ලැබෙන්නේ කියන එක බුද්ධ වචනේ සඳහන් වෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, අසුභ භාවනා වඩා කසින ධ්‍යාන ආදී වඩන්නට පුළුවන්ද? විශේෂයෙන් මේ අසුභ භාවනා වැඩීමෙනුත් නීවරණ යටපත් වෙන දැඩිසේ. දැඩිසේ නීවරණ යටපත් වෙච්ච බැවින් ඕනෑතරම් කර්මස්ථාන වඩලා ධ්‍යාන වඩන්න පුළුවන් පහසුවක් වෙනවා. ආනපාන ධ්‍යාන උපදවන්න පුළුවන්, ද්වත්තෙන් සාකාර ධ්‍යාන උපදවන්න පුළුවන්, බ්‍රහ්ම විහාර ධ්‍යාන උපදවන්න පුළුවන්, කසින භාවනාවෙන් කසින 10ෙන්ම ධ්‍යාන උපදවන්න පුළුවන්. ඒ වගේම අරූප භාවනාව වඩන්නත් පුළුවන් කසින උගුලවල. ඒ නිසා මේ කවර හෝ භාවනාවකින් ප්‍රථම ධ්‍යානය ලැබුවා නම් ප්‍රථම ධ්‍යාන ලාභයාට අනේ සියලුම ධ්‍යාන සමාපatti වඩන්න පුළුවන්කම තියෙනවා. ඒක විශේෂයෙන්ම තේරුම් ගන්නට ඕන මේ ලබන්න දුෂ්කර භාවනා ධ්‍යානයේ තමයි ප්‍රථම ධ්‍යානය. ප්‍රථම ධ්‍යාන ලැබුවාන් පස්සේ අනිත් සියල්ලම උපදවන්න පුළුවන් කියන එක බුද්ධ වචනේට අනුව පැහැදිලි. ඒ නිසා අනිත් සියලුම කසින ධ්‍යාන ආදී වඩන්න පුළුවන් කියන එක අපි පැහැදිලි කර දෙන්නට ඕන. ස්වාමින් වහන්සේ, අසුභ භාවනාවට ඇති බාධක මොනවාද? අසුභ භාවනා වඩන්න ඇත්ත වශයෙන්ම මේ අසුභ අරමුණු ගන්නත් සෝම්බෙන් එවාගේ කැලෑ රොදවල් පිට්ටනිය වාර යන්න වෙනවා. එහෙම අවස්ථාවලදී ඒ භාවනා යෝගියා ගිහි කෙනෙකුෝ පැවිදි කෙනෙකුෝ පාවිච්චි වෙන්නට ඕන පිළිවෙලවල් තියෙනවා. ඒ කියන්නේ මස් මාංශ ආහාර වලින් වැළකී සිටින්නට ඕන. ඒ වගේම තෙල් කෑම ආදීන් වැළකී සිටින්නට ඕන. ඒ වගේම ඉන්ද්‍රිය සංවරයෙන් හොඳින් පිළිටුවා ගන්නට ඕන. නොයෙක් නොයෙක් අරමුණු ඔස්සේ ඇස කන නහය දිව කය හිතව දන්නේ නැතුව ඉන්ද්‍රිය සංවරයෙන් හොඳින් පිළිටුවා ගන්නට ඕන. එහෙම නැත්නම් ඒක බාධාවක්. එවාගෙම පුජ්‍යලයන් වශයෙන් ඇසුරු කරන්න නුසුදුසු පුජ්‍යලයන්ගෙන් අපි වළකින්නට ඕනේ. සමහර පුජ්‍යලයන්ගේ කතා කරමින් ඉන්නකොට තියෙන සමාධියක් නැති වෙනවා. එවාගෙම මේක බාධාවක් වෙනවා. එවාගෙම ශික්ෂාපද සීලය ගැන වඩා සැලකිලිමත් වෙන්නට ඕනේ. මේක බසු භාවනා වඩන එක බොහොම දුෂ්කර දෙයක්. හොඳට සීල සම්පත්තියේ පිරිසිදුව තියෙන්නට ඕනේ. තේල සම්පත්තියේ යන් යන් දුර්වලකම් තියෙනවා නම් මේ භාවනා කරන්න ගින් ඔයෙක් විපරීතවට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒවා තමයි බාධක හැටියට හඳුන්වන්න තියෙන්නේ. පුඤ්ඤලෑසුර, එවාගෙම සේනාසනයේ තියෙන පලි බෝධ, ඕවායින් වැළකී සිටින්නට ඕන. ආහාර පාන ගැන සැලකිලිමත් වෙන්නට ඕන. එවාගෙම රාත්‍රී කාලයේ මේ බොහෝ සෙයින් සංවර සීලයේ හොඳට සීලය පිරිසුදු කරගෙන කාලය ගත කරන්නට ඕන. එහෙම නැත්නම් ඒක බාධාවක් වෙනවා මේ භාවනාවට. මොකද බියජනක භාවනාවක්. භාවනා බියජනක බැවින් එයින් කරදර නොවනු පිණිස ඔය කියන බාධක වලින් අපි වැළකීලා බොහොම සංවර සීලයේ මේ භාවනාව වඩන්න අදිෂ්ඨාන කරගන්නට ඕන. අවසරයි ස්වාමීන් වහන්සේ, අසුභ භාවනාවෙන් ආනිසංස මොනවද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියෙනවා මේ අසුභ භාවනාවෙන් ප්‍රථම ධානයවත් ලැබුවා නම් ඒ තැනැත්තා රහතන් වහන්සේ කෙනෙක් හා සමානයි කියලා. ඒ කියන්නේ දිව්‍යමය අරමුණකව හිත ඇලෙන්නේ, බැඳෙන්නේ, මුලා වෙන්නේ, වෙලෙන්නේ, පැටලෙන්නේ නැහැ. ඒ තරමට උන්වහන්සේ නික්ලේශී කෙනෙක් වාගේ තමයි හිතේ පැවැත්ම ඇති වෙන්නේ. අනික් කාරණේ තමයි භය සංසන්ත්‍රාස නැති කෙනෙක් වෙනවා. ප්‍රීති සෝමනස බහුල කෙනෙක් වෙනවා. ජීවමාන මනුෂ්‍යයන් ගැන බැලුවත් අසුභය වශයෙන් වැටෙන්න පටන් ගන්නවා. මොනතරම් අලංකාර ඇඳුම් පැළඳුම් ඇඳගෙන පැළඳගෙන හිටියත් සුවසට ආභරණ පැළඳගත් රජ කෙනෙක් දැක්කත් අසුභ සංඥාව හිතේ පහළ වෙනවා. ඒ නිසා එතෙන්දී රාගසිත පහළ වෙන්නේ නැහැ. වෙන වෙන කෙලෙස් සිටි පිළි පහළ වෙන්නේ නැහැ. සුභ ආරමුණු වශයෙන් ගන්නෙ නැහැ. මෙන්න මේ වාගේ ආනිසංස රාශියක් තියෙනවා. එපමණක් නෙමෙයි අසුභ භාවනා වැඩූ යෝගාවචරයාට අර වගේ සුවසේ නිින්ද යනවා, සුවසේ අවදි වෙනවා, නපුරු සේර නොපෙනී යනවා, දෙවියන්ට මනුෂ්‍යයන්ට පවා ප්‍රියමනාප වෙනවා, දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා, ඔයගේ වසවිස අවිය අවදිපත්ති වලකිනවා, කායික මානසික සැනසෙල්ල වැඩෙනවා, නොමුලාව කලුරේ කරනවා. මේ ජීවිතයේ අරිහත් වෙන්න ලැබුවොත් ඒ කාන්තයෙන් සුගතිගාමී වෙනවා. කුණුපන් තැන ඇලෙන්නේ බැඳෙන්නේ නැති කෙනෙක්, බොහොම සංසුන් සංවර කෙනෙක් බවට පත් වෙනවා, දෙහේතුගතපත්තිය ලැබෙනවා. එවාගේම යම් කාලයක තමන්ගේ බෝධිපාක්ෂික ධර්මයන් පරිපූර්ණ වුණා නම් ධ්‍යාන මාර්ගඵල නිවන් සුව ලබන්නේ මේක පදනම් වෙනවා. ස්වාමීන් වහන්ස, අසුභ භාවනාවෙන් නිවනට යන්නේ කෙසේද? අසුභ භාවනාව වඩා ප්‍රථම ධ්‍යාන ලබාගෙන ඉන් අනතුරුව සතර කමඨං සම්පූර්ණ කරනවා.
ඒ කියන්නේ බුද්ධානුස්සතියෙන් උපචාර ධ්‍යාන උපදවනවා. මරණානුස්සතියෙන් උපචාර ධ්‍යාන උපදවනවා. මෛත්‍රී ධ්‍යානයෙන් මෛත්‍රී ධ්‍යාන තුනක් වඩනවා. ඔය වගේම බුද්ධානුස්සති, මෛත්‍රී, අසුභ, මරණ සති කියන මේ හතර වැඩුවෙන් පස්සේ ඊට අනතුරුව මේ අසුභ භාවනාවෙන් ලබාගත් ධ්‍යාන ආලෝකයක් තියෙනවා. ඒ ආලෝකය තවත් දුරට වැඩි දියුණු කරගන්නට ආලෝක කසිනියක් වඩෙනවා. ඒ සඳහා ඕදාත කසිනිය විශේෂයෙන් වැදගත් වෙනවා. ඕදාත කසින ධ්‍යාන හතර උපදවලා ඒ ආලෝකය මේ ශරීරයට යොමු කරලා ශරීරයේ සම්බන්ධ තියෙන රූප කලාප ඔක්කොම දැකගන්න සමර්ථ වෙනවා. හරියට මේ දිවසින් දකින්න වාගේ. ඊළඟට බාහිර රූප කලාපත් දකින්න සමර්ථ වෙනවා. තමන්ගේ సంతානයේ චිත්තචෛසික ධර්මයන් දැකගන්න සමර්ථ වෙනවා. මෙම නාම රූප දෙක සම්පූර්ණයෙන් දැකගෙන ආධ්‍යාත්මිකවද බාහිරවද නාම රූප දැකගෙන ඒවායේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන මෙනෙහි කරමින් හේතුඵල ධර්ම මෙනෙහි කරමින් උද්‍යාවියේ ඥානය දක්වා වැඩි දියුණු කරගෙන විඤ්ඤාහට විපස්සනා ඥාන දියුණු කරගන්නවා. විපස්සනා ඥාන දියුණු කරගෙන අන්තිමේදී හේතුඵල හේතු සම්පත් තිබුණා නම් ඉතින් මාර්ගඵල නිවන් ප්‍රතිලාභ කරගන්න මේක පදනම් වෙනවා. අපේ බුදුසසුනේහි එවැනි අසුභ භාවනාවෙන් මාර්ගඵල ලැබුතුමන් ගැන බොහෝ කරුණු සඳහන්ව පවතිනවා. ලංකාවේ වැඩ සිටියේ චුල්ල පින්දපාතික තිස්ස ස්වාමින් වහන්සේ රහත් වීමේ ප්‍රථමයෙන් උන්වහන්සේ පිළිසිඟා වඩෙද්දී කාල දීගවාපිය කියන වැවක ඒ ගමේ නම ඒ වැව ඉස්මත්යේ අලියෙක් මැරිලා පණුව ගහලා ඉන්න හැටි දැක්කා. ඒකට පුලවක සංඥා වැඩුවාම උන්වහන්සේට හි ප්‍රතිභාග නිමිත්ත පහළලා ධ්‍යාන වැඩිලා අරිහත්වේ සාක්ෂාත් කරගෙන තියෙනවා. ඔය වගේම තවත් අර සඳහන් වෙලා තියෙනවා බුද්ධ කාලේ මහා කාලකේන ස්වාමීන් වහන්සේ සුහනේ භාවනා කරන්න වැඩලා ආදාහන කරන මූර්ත ශරීරයක් අරමුණු කරගෙන ඒ තසෝ භාවනා වඩලා අරිහත්වේ සාක්ෂාත් කරගෙන තියෙනවා. සමහරට පණ පිටින් තියෙන කෙනෝගේ වුණත් අසුබේ මෙනෙහි කරලා අරිහත්ත්වයටපත් වූ ප්‍රවෘත්ති සඳහන් වෙනවා. අපි ලංකාවේ වැඩ සිටි මහා තිස්ස ස්වාමීන් වහන්සේ වාගේ. මෙන්න මේක නිසා මේ අසුභ භාවනාව ඇත්ත වශයෙන් අරිහත්ත්වයට දක්වාම ගමන් මාර්ගයට ප්‍රකාරී වෙන හැටියේ බුද්ධ වචනය අනුව තේරුම් කරගන්න ඕන. විශේෂයෙන් දැන් ඒ දස අසුභ භාවනාවේදී ඒ අසුභ අරමුණම අපට විපස්සනාට හරවන්නත් පුළුවන්. ඒ කියන්නේ ධ්‍යානයට සමය ඇදලා ඒ ශරීරයේහි අවිඥානික ශරීරයේහි ඒ රූප කොටස් ටික වෙන් කරගන්නවා. ඒ කියන්නේ ඉසේ පටන් දෙපතුල දක්වා තියෙන මේ ශරීරයේහි එතෙන්දි තියෙන්නේ ඇත්ත වශයෙන් මූර්ත ශරීරයේ තියෙන උතු සමුට්ඨානික සුද්ධාෂ්ටක රූප රාශියක්. එතන කර්මජ රූප ඔක්කොම නිරුද්ධ වෙලා, චිත්තජ රූප නිරුද්ධ වෙලා, ඊළඟට ආහාරජ රූපත් නිරුද්ධ වෙලා තියෙන්නේ උතු සමුට්ඨානික රූප කලාප පමණයි. උතු සමුට්ඨානික රූප කලාප වශයෙන් ඊ තියෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන සුද්ධාෂ්ටක රූප සමූහයක්. මේ සුද්ධාෂ්ටක රූප සමූහයේ ලක්ෂණ බලනවා. ඒ කියන්නේ පඨවි ධාතුවේ ලක්ෂණය, ආපෝ ධාතුවේ ලක්ෂණය, ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන කියන හතර අනුව බලනවා. බලන ඒ රූප කලාපත් සෙනික සෙනිකවම බිඳි 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 යන හැටි දකින්න සමර්ථ වෙනවා. පඨවි ධාතුවේ ලක්ෂණය කර්කස ලක්ෂණයයි. එයි කෘත්‍ය රසය හැටියට හඳුන්වන ක්‍රියාකාරීත්වේ නම් ප්‍රතිත්ථාන කියන්නේ අනිරූපයන් පිහිට වීමයි. ඊළඟට වැටෙන ආකාරයේ නම් සම්පත්‍ච්ඡන. ඒ කියන්නේ අනිරූපයන් පිළිගන්නා ස්වභාවයක් මේ පඨවි ධාතුවේ තියෙනවා. ඒකට ආසන්නම හේතුව ආපෝ තේජෝ වායෝ කියන ඉතිරි ධාතු තුන. ආපෝ ධාතුවේ ලක්ෂණය පග්ගණන ලක්ෂණය වැගිරෙන ස්වභාවයයි. ඊළඟට ඒ ක්‍රියාකාරීත්වයේ බ්‍රූහණ කෘත්‍ය. බ්‍රූහණ කියලා කියන්නේ අනිත් දේවල් පෝෂණය කරනවා. ඊළඟට සංඝාන පච්චුපට්ඨාන කියන ආපෝ ධාතුවේ තියෙනවා අනිත් සියල්ල සම්පින්දණය කරගන්නවා. ඊළඟට ආසන්න හේතුව හැටියට පඨවි තේජෝ වායෝ කියන මේ අනිත් භූත රූප තුන ආසන්න හේතුව වෙනවා. තේජෝ ධාතුවේ ලක්ෂණය උන්නත ලක්ෂණය උනුභවය උනුසුම් බවයි. ඒ වගේම ක්‍රියාකාරීත්වය පරිපාකණ කියන්නේ මුහු කරවන බව. අනිත්‍ය ඔක්කොම මුර්ධු කරවන. ඒ වගේම මද්දවානුපදාන බව වැටෙනවා. ඒ කියන්නේ
මේ රූප අනිත් රූපයන් ඔක්කොම මුරුදු කරන්නේ නැවත නැවත මුරුදු කරන්නේ මේ තේජෝ ධාතුවේ. ඊළඟට ආසන්න හේතුව හැටියට පඨවි ආපෝ වායෝ කියන තුන ආසන්න හේතුව මේ තේජෝ ධාතුවට. ඊළඟට වායෝ ධාතුවේහි ස්වභාව ලක්ෂණය විත්ථම්බනේ කියන පුම්බෝන ස්වභාවය. ඊළඟටෙහි ක්‍රියාකාරීත්වය සමුදීරණ සෙලවෙන ස්වභාවය. එවාගෙමෙහි වැටෙන ආකාරයේ අභිනීහාර කියන්නේ ඉදිරියට ඉදිරියට මේ රූප පවත්වන ස්වභාවය. ආසන්න හේතුව හැටියට පඨවි ආපෝ තේජෝ භූත රූප තුන ආසන්න හේතුවයි. වර්ණ රූපයේ හැටියට හඳුන්වන්නේ ලක්ෂණය ඇහැට ලක්වන බවයි. චක්කු විඥාණයට ගොදුරු වෙන බව. ඊළඟට සතර ධාතුන් ආසන්න හේතුවයි. ගන්ධ රූපයේ මේ ගානද්වාරයේ ගාන ප්‍රසාදයට අරමුණු වෙනවා. ගාන විඥාණයට විෂය වෙනවා. ඒතම ගෝචර වෙනවා සතර ධාතු ආසන්න හේතුව වෙනවා. එවාගේ මේ තියෙන රස ධාතුව ජීවහා ප්‍රසාදයට අරමුණු වෙනවා. ජීවහා විඥාණයට විෂය වෙනවා. ජීවහා විඥාණයට ගෝචර වෙනවා සතර ධාතු ආසන්න හේතුව වෙනවා. ඒ තියෙන ආහාර රූපයේ සම්පන්නව සතුන් කඩා කනවනේ ආහාර රූපයේ ස්වභාව ලක්ෂණයට හැටියට කියන්නේ ඕජාපරණයයි. ඕජාවක් පැතිරෙනවා. එවාගේම ක්‍රියාකාරීත්වයේ හැටියට දින රූප උපදවනවා. එවාගේම වැටෙන ආකාරයේ නම් උපස්තම්බනේ කියන අනේ රූපයන් සහයෝගය දෙනවා. එවාගේම ආසන්න හේතුව හැටියට සතර ධාතුම ආසන්න හේතුව වෙනවා. මෙන්න මේ විදිහට මේ සුද්ධාෂ්ටක රූපයන්ගේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන අරමුණු කරලා ඒවා සෙනික සෙනික සෙනිකවම අර බත්තලියක් ඉදෙනකොට පෙනබුබුලු මතුවී බිඳි බිඳි යනවා වාගේ මේක නුවණට ආලෝකයට වැටෙන්න පටන් ගන්නවා. එතකොට බිඳෙන බිඳෙන ආකාරයේ අනිච්චයි 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 මෙනෙහි කරනවා. ඒ වගේම බිඳීමෙන් ඇතිවෙන පීඩනේ දුක්ඛයි 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 කියලා මෙනෙහි කරනවා. කිසි කෙනෙකුගේ කැමැත්තට අනුව නොපවඩනා නිසා අනත්තයි 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 මෙනෙහි කරනවා. ඒ වගේම පිළිකුල් බැවින් අසුභයි 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 මෙනෙහි කරනවා. මේ විදිහට රූප කලාප එකක් එකක් ගානේ මෙනෙහි කරනකොට අර වාගේ සම්මාර්සන ඥාන, උද්‍යව්‍ය ඥාන, භංග ඥාන, බා ඥාන, ආදීන ඥාන ආදී ඥාන පරම්පරා පහළ වෙනවා. පින්තුන් අහල ඇති චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ තමන්ගේම ශරීරයේ තියෙන කොටස් වල අසුභය මෙනෙහි කරලා ඒකෙම ධ්‍යානයක් උපදවාගෙන ඒකම අරිහත්ත්වයට පාදක කරගත් හැටි අහල ඇති. මේ වාගේ මේ අසුභ භාවනාවෙන් ඒ මූර්ත ශරීරයම අරමුණු කරගෙන හෝ ඒ මූර්ත ශරීරය සංසන්දනය කරමින් ජීවමාන ශරීරය අරමුණු කරගෙන හෝ නාම රූප පරිච්ඡේද ඥානේ පටන් විපස්සනා ඥානෙ දිනු කරගෙන අරිහත්ත්වයට දක්වා යන්නට පුළුවන් බව බුද්ධ වචනානුරූපව තේරුම් ගන්නට ඕනේ. විශේෂයෙන් බෞද්ධයන් වශයෙන් මේ සමත භාවනා කරන්නේම විදර්ශනාවට හරවාගෙන මාර්ගඵල ප්‍රතිලාභය පිණිසමයි. මාර්ගඵල ප්‍රතිලාභය කර ගැනීම එකම අරමුණ තමයි මේ සමත භාවනා වැඩිමේ ප්‍රයෝජනය. එතකොට අනිත් ප්‍රයෝජන ආනිසංස රාශියක් එදිනෙදා ලැබෙනවා. සසර ගමනේදීත් ඒ වගේ මේ ආනිසංස වින්දනය කරන්න පුළුවන් වෙනවා. අද කාලයේ මේ භාවනා වඩලා තිබුණා නම් ඊළඟ ජාතිවල ඊළඟ අරමුණු භවයන් වලදී මේ භාවනාවෙහි ප්‍රතිඵල නෙලා ගන්න ලැබෙනවා. ඒකට භාවනා කරනකොටම අරමුණුගෙන ධ්‍යාන වඩන්න පුළුවන් වෙනවා. දැන් ඔය සමහර රහතන් වහන්සේලගේ චරිතවල තියෙනවා හත් අවුරුදු වයසේදී එසේ සද බානකොටම රහත් වුණා කියලා. අභිඥා බල ලැබුණා කියලා. ඒ කියන්නේ මේ වාගේ පෙර ජාතිවල භාවනා වඩලා වඩලා එවෙන් දියුණු කරගත්ත නුවණක් තිබුණු නිසායි. හේතු වාසනා තිබුණු නිසායි. අප මේ සිනුවත් අද මේ බුද්ධෝත්පාද කාලයේදී මේ විදිහේ භාවනා ටික ටික හරි ප්‍රගුණ කරගෙන එයින් මෙලොව වශයෙන් උත්ආනිසංස වින්දනය කරමින් නිවන දක්වා යන ගමන් මඟට ආලෝකයක් ඇති කර ගැනීමට අදිෂ්ඨාන තබා ගනිමු. අද මේ දවසේ බිනරපුර 15 පොහෝ දවසයි. මේ පොහෝ දවසේදී මේ දස අසුභයම ගැන අපි යම්කිසි හැඳින්වීමක් දැනීමක් උපදවා ගන්න පුළුවන් වුණා. ඇත්ත වශයෙන් අසුභ භාවනාව කියන එක අහන්නත් බොහෝ දෙනා බයයි. මේ කොහොමද කරන්නේ? එතකොට බය වෙන්න කාරණයක් නැහැ. මේක අපි බොහෝම සතුටින් කළ යුතු දෙයක්. අර අසුචි වලක බහැලා ඒකේ තියෙන රන්ධුවන් තියෙනවා නම් මතු කර ගන්න වගේ දෙයක් තමයි මේ පිළිකුල් භාවනාවෙන් ධ්‍යාන උපදවාගෙන විපස්සනාට හැරීම මගඵල නිවන් ලැබීම. ඒ නිසා මේක පිළිකුල් කරන්නේ නැතුව කියන්නේ ආකදාන්නේ නැතුව පිටුපාන්නේ නැතුව
ඒ ලැබෙන ලැබෙන අරමුණක් දැන් අද කාලේ මූර්ත ශරීර දකින්න කොච්චරවත් යනවා සෝනකත් යනවා මරණ පොළවල්ලෝට යනවා එහෙම අවස්ථාව මෙනෙහි කරන්න පුරුදු වෙන්නට ඕනේ. එහෙම නැත්නම් හිතින් අරමුණු කරගන්න පුරුදු වෙන්නට ඕනේ. හිතින් අරමුණු කරගෙනත් මේ අසුභ දහයම ගන්න පුළුවන්. ඒ තමන්ගේ හිතින් අරමුණු කරගෙන අසුභ භාවනා වඩන්නට පුළුවන්. ඒ නිසා මේ ගැන උනන්දුවක් ඇති කරගන්නටම ඕනේ. අනික් කාරණේ භාවනා වැඩිමින් එක එක කුසල්සිතක් ගානේ අපට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග වැඩෙනවා. බෝධිපාක්ෂික ධර්ම 37 වැඩෙනවා. ඒ නිසා එක එක ජවම් කුසල්සිතක් ගානේ අපි නිවනට සමීප වෙනවා. නිසාද මේ දවසේදී අපි මෙතෙක් වේලා මේ අසුභ භාවනා ගැන කළ සාකච්ඡාව තුළින් ජනිත කුසල සම්භාර ධර්මයේ ලෝකේති මේ අසුභ භාවනාව පහදා වදාළ සරුවක්යන් වහන්සේට බුද්ධ පූජාවක් වේවා, ධර්ම පූජාවක් වේවා, සංඝගත පූජාවක් වේවා, එවැගේම මව්පිය ගුරු දෙගුරුතුමන්ට ගුරු දෙගුරු පූජාවක් වේවා. මේ කුසල බලයෙන් අපට මේ ජීවිතයේදීම ධ්‍යාන අභිඥා විපස්සනා ඥාන උපදවා ගන්නටත් නොහැකි වුණොත් මතුමතු භාවයන්හිදී ඒ උත්තරීතර ධ්‍යාන අභිඥා විපස්සනා ඥාන වඩාගෙන ඊටාම සුවසේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ආબોධ කොට වදාළ ගාම්භීර චතුරාරි සත්‍ය ආબોධයෙන් අග්‍රාමාම නිවන් සුව ලබන්නේ හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. සියලු දෙනාට තෙරුවන් සරණයි.